තමයි ඔන්න ක්වික් අප්ඩේට් එකක් දෙන්නවා ස්ටොක් මාකට් එකේ. මතක ඇති මං කිව්වා පරණ වීඩියෝස් වල මේ ඉන්ට්‍රස්ට් රේට් එක පොලි අනුපාතය ඉතාමත් වැදගත් සාධකයක් කොටස් වෙනකොට ඉහළ යනකොට. දැන් ඔබලන් දැක්කා පොලි අනුපාතය 24, 25, 26 ට්‍රෙෂරි බිල් රේට් තිබ්බා. දැන් ක්‍රමක්‍රමයෙන් මේ ට්‍රෙෂරි බිල් රේට්ස් රේට්ස් අඩු වෙන්න පටන් ගෙන තියෙනවා. ඒතර FDs බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියට තියෙන ටිකක් අවාසිදායක නිවුස් එකක් තමයි මට හිතෙන විදිහට ඉදිරියේදී FD රේට්ස් හැමින් හැමින් අඩු වෙන්න පටන් ගන්නවා. රයිට්. ඒතර ඔයගොල්ලෝගේ FD රේට්ස් තියෙනවනේ FDs දාලා තියෙනවනම් පොඩ්ඩක් ලොง ටර්ම් එකට ලොක් කරගන්න කියලාත් මම කට්ටියට කියලා තිබ්බා. ඒතර ඒවා මේ ඔයගොල්ලෝ ගන්න ඕනේ ඩිසිෂන්ස් රයිට්. මොකද ඉන්ට්‍රස්ට් රේට්ස් 24 25 කියන්නේ හිස්ටොරිකලි බැලුවත් හයෙස්ම රේට්ස්. ඒතර ඒක ලොง ටර්ම් ලොක් කරගත්තට ගැටලුවක් නැහැ. ඒක බලලා අවධානයෙන් බලලා ඒ අදාළ තැන් වලට දාන්න. දරුවන් දැක්ක 200 බේසිස් පොයින්ට්ස් වල රේට් කට් එකක් සෙන්ට්‍රල් බැංක ගෙනවස් කරා. ඒකත් එක්කම පොලි අනුපාත, බැංකු පොලි අනුපාත, FD රේට් සහ බොරවින්ස් එහෙම නැත්නම් ලෝන්ස් වලට ගන්න පොලි අනුපාතය ක්‍රමක්‍රමයෙන් පහළට වැටෙනවා. ණය ගැනීමේදී පොලිය, රයිට්, ලෝන් එකක් ගද්දී තිබ්බ පොලිය 30 වගේ රේන්ජ් එකේ තිබ්බ පොලිය 17 වගේ 18 ලෙවල් එකට වෙනවා. ඉතින් 12, 14, 10 වගේ આવොත් ඊට වඩා පල්ලෙහැන් බොරෝයින් ඔපචුනිටි එකක් આવොත් බොරෝ කරලා ඇසෙට් එක ආයෝජනය කිරීම සුදුසුයි. එතන මේ ඉන්ට්‍රස්ට් රේට්ස් පහළ යාම කොටස් වලඳ පොලේදී ඉදිරියේදී හොඳ තත්වයක් ඇති වෙයි කියලා උපකල්පනය කරන්න පුළුවන්. මොකද මේ ඉන්ට්‍රස්ට් රේට්ස් goes down, stock market goes up. මතක තියාගන්න 2020 දී ඒක සිද්ධ වුණා. 2021. ඒතරයි බැක් වේන් ඉන්ට්‍රස්ට් රේට්ස් යන්න පටන් ගත්තම උඩට යන්න පටන් ගත්තම 2022 23 stock market එක කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. ඒතර මේක අතීතයේ සිද්ධ වෙලා තියෙන හින්දා මම ඔයගලන්ට මතක් කරන්න කැමති මේක පොඩ්ඩක් කල්පනාවි කොටස් වලින් පොළ ආයෝජන කරන කට්ටියට undervalued companies ටිකක් හොයලා හැමින් ඔයගලන් කලෙක්ට් කරලා තියාගන්න ඔක්කොම සල්ලි කොටස් වලින් පොළේ දාන්න ඉපා. කොටස් වලින් පොළ කොපමණ ප්‍රමාණයක් දාන්න ඕනද? කොටස් වලින් පොළ ආයෝජනය කොහොමද කරන්නේ? හොඳ දේවල්, නරක දේවල්, valuations බලන්න කොහොමද? basic දේවල් පල්ලිය description එකේ අපි කරපු videos තියෙනවා. ඒ videos බලන්න කියලා ආරාධනා කරනවා. ඒ හින්දා සමස්තයක් වශයෙන් ගත් කළ අපිත් දකින දෙයක් තමයි ආර්ථිකයේ උද්දමනයේ ක්‍රමක්‍රමයෙන් පහළට වැටෙනවා 25 වගේ range එකට. එතකොට interest rates පොලි අනුපාතය දැන් 12 වගේ range එකට වැටෙන එක තියෙනවා. එතකොට පොලි අනුපාතය single digit. එතකොට එක ඉලක්කම් 10ට වඩා අඩු වුණාම කොටස් වලට සාමාන්‍යයෙන් හොඳටම කරන්න පටන් ගන්නවා ඉතිහාසයේ තියෙන දත්ත වලට අනුව. ඒ නිසා කල්පනාවෙන් ආයෝජනය කරමු, අවධානයෙන් ආයෝජනය කරමු. තියෙන සල්ලි ටික ඔක්කොම කොටස් වලට පොලේ දාන්නත් එපා. තියෙන ඔක්කොම සල්ලි FD දාන්නත් දෙන්නපා. බැලන්ස් එකේ බැලන්ස් ෆන්ඩ් එකක් විදිහට හදාගන්න කරගෙන යන්න වැඩි. ඒ නිසා ඔබ සීලු දනට සුබපත් මේ මතක තියාගෙන අවධානම දැනගන්න ඕනේ. ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින්ග් ගැන තාම නිවුස් එකක් නැහැ. ඒක කොයි වගේ වෙයිද කියලා අපි තාම දන්නේ නැහැ. ඒ නිසා කල්පනාවෙන් ආයෝජනය කරන ගමන යන්න. මම ඔය සිල්ලි දනටම ආරණ කරනවා මේ මාස්ටර් මයින්ඩ් එක පොඩ්ඩක් පාවිච්චි කරලා ඉන්ට්‍රස්ට් රේස් කොතනද යන්නේ, ස්ටොක් මාකට් එක කොච්චර මුදලක් දානවද කියලා පාවිච්චි කරලා මාස්ටර් මයින්ඩ් එකෙන් තීරණ ගන්න කියලා. ඔල් ද බෙස්ට්.